ධම්මස්සල්ලකාරෝ අයං බදන්තා ධම්මස්සල්ලකාරෝ අයං බදන්තා ධම්මස්සල්ලකාරෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පරිපක්ඛෝ අයෝ වයං පරිත්තං මම ජීවිතං පහයෝ ගමිස්සා කතම් මේ සරණමත්තනෝ අප්‍රමන්තෝ සතිමන්තෝ සුසීලාවෝත වික්කෝ සුසමාහිත සංකප්පා සචිත්ත මනුරංකත යෝයිමස්මින් ධම්මරිනයේ අප්‍රමත්තෝ වියස්සති සහාය ජාති සංසාරං දුක්ඛ සන්තං කරිස්සති තිමත් සංසාර ගමනේදී ලෝතර බුදුකව ලබන්නට ප්‍රාර්ථනා කරලා අපමණ කාලයක් තිස්සේ තමන් වහන්සේගේ හැඟීමත් මාතුලේ පස්වලට වඩා දන් දීලා ඇගලේ සයුරේ ජලයට වඩා දන් දීලා ඇස් අහසේ කරු කැටවලට වඩා දන් දීලා අනන්ත දරුවන් බිරින්දෑවරුන් දන් දීලා රාජ්‍ය ධනය දන් දීලා ජීවිතය පවා දන් දීලා පාරමී පුරලා දීපංකර පාදමූලයේ පටන් සාරාංශික ලක්ෂ්‍ය නියත වශයෙන්ම ලෝතර බුදු බවට පස්සේ වට පාරමී පුරලා තුජත නේගව කීපදිලා සුදුසු කාලයේදී මහාමායා මෞපිසවගේ මෞකුස පිළිසිඳගෙන විසක්කුන් බව දිනයකදී සදවඩලා කවී සෝමානව මෞකසින් දීව අභීත සිංහනාද සැවැත්තුවා අවසාන ජීවිතයයි හිම්මත් උපදීනේ නෑ කියලා තරුණ වයසින් විවාහ වෙලා රාහුල කුමාර එතන දවසේදී අවුරුදු 29 දී ගිහින් නික්මුණා. ඒ සියලු සත්‍යයන් දරුවන්සේ හිතාගෙන රාහුල කුමාරයා පමණක්ද සියලු සතුන්ව දරුවන්සේ සිතා ඒ සියලු දෙනා පසුතුමකින් එකතු කරවා ලැබේවා කියලා ගිහින් සිදස්සනා. අවුරුදු 6ක් මනුෂ්‍යයෙක් විඳින්න බැරි තරමේ දුෂ්කර ක්‍රියා කළා. මධ්‍යම මාර්ගයේ තේරුම් අරගෙන අවසානයේදී විසක්කුන් බෝධි දිනයකදී ජයශ්‍රී මහා බෝධි මූලයේදී සියලුම ඥාන අවබෝධ කරගෙන මාර පරාජය කොට ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත් වී වදාළා. කල්ප ගානක ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වුණා. මුත්තෝහං බෝධිසාමි මුත්තෝහං මෝචේ පරි තින්නෝහං තාරයිසාමි සංසාරෝගා මහබ්බය මම සත්‍ය අවබෝධ කරගෙන අන්නයටත් අවබෝධ කරවන්නෙමි. මුත්තෝහං මෝචේසාමි මං සසර දුකින් නිදහස්සේ අන්නය සසර දුකින් නිදහස් කරවන්නෙමි. සසර මහා රෝගය මම තරණය කරන්නෙමි අන් අය තරණය කරවන්නෙමි. තමන් විතරක් දුකින් මිදෙන්න නොව අන් අය දුකින් මුදවන්නටයි
බෝසතාණන් වහන්සේ කටයුතු කළේ. තනියම දුකින් මිදෙනවන දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාද මූලයේදී පව අරිහත්ත්වයට පත් වෙන්න පින තිබුණා. අතරපත් නිවන් අත්හැර සසරට වැද සසර දුක් විඳින දුක් දෙන සත්‍යයන් දුකින් නිදහස් කරවන්නට මහ බෝසතාණන් වහන්සේ අප්‍රමාණ වෙහෙසක් ගත්තා. ඒ කරුණාවෙන් මෛත්‍රිය. ඒ කරුණාව මහා කරුණාවයි. සත්‍යයන් විත පොදුවේ ඇති වූ කරුණාව එක්කෙනෙක් දෙන්නේ ගැන හිතලා නෙවෙයි. අනන්ත සත්ව ප්‍රජාවක්ම ජාති ජරා මරණ දුකින් නිදහස් කරවන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවයි. ඒ ප්‍රාර්ථනාව උතුම්පත් වුණා, ඉෂ්ට වුණා. ඒ වර්ෂ 35 ලෞතුරා බුදුන් තැන බුදු තැන පටන් සතියක් විවේක සොයෙන් ගෝවැඩාසල් ගත කරලා තථාගතයන් වහන්සේ පළමු ධර්ම දේශනා පවත්වන්නට බාරණස ඍෂි පසන නිගදායක වැඩම කළා. එහි වාසය කරපු කොණ්ඩඤ්ඤ වක්කපත්තිය මහානාම අස්සජී කියන විෂ්ණු වහන්සේලා තාපසවරුන් පස් දෙනාට ධම්මචක්ක සූත්‍රය දේශනා කළා. ඒ පිණිස සෝතාපන්න ඵලයට කියන්නේ පත් කරවල අනාත්තරවක්කන සූත්‍රයෙන් පළවෙනි ගාථන් වහන්සේලා පස් නම ලොවට දී කළා. බුදුරජාණන් වහන්සේ පළවෙනි ශ්‍රාවක පිරිස පස් දෙනා තමයි සතර ප්‍රාර්ථනා නුරේ ස්වාමීන් වහන්සේලාට මුලින්ම රහත් වෙන ලැබුණා. ඒ අතර කොණ්ඩඤ්ඤ රහතන් වහන්සේට මුලින්ම රහත් කර ලැබුණේ හැල් කෙටක් කරලා අග්‍රම කොටස පූජා කරපු නිසා. සුබර්ණ ස්වාමීන් වහන්සේ අන්තිමටම රහත් කර ලැබුණේ ඒ අවසානයේ පූජා කරපු නිසා. අයියල් මල්ලි වෙලා ඉන්න කාලෙක ගෙදෙන්නට ඒ විදිහට තමයි ශ්‍රාවක පිරිස ආරම්භ වුනේ. දීර්ඝයක බුදුරජාණන් වහන්සේ යසකුල පුත්‍රයාගේ නිකලා අවුරුදු 54 දෙනෙක් තුනක් නැවතත් මේ විදිහට ධර්ම දේශනා කරගෙන යන අතරේ ශ්‍රාවක හට නම් දෙවියන් ප්‍රවේශ වලට පිටත් කරලා තමන් වහන්සේ ගයා තීර්ථේ නදී කාශ්‍ය පුරු කාශ්‍යප ආදී මේ සහෝදර තුන් දෙනා පෙරලා දහසක් ජටිලයන් වලම මුලින් කළා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස දින දින දිනෙන් දින වැඩි දියුණු වුණා. කිඹුල් ගල්පුරේ නාම දසදහසක් රජ පිරිස පැවිදි වුණා. පළවෙනි වර්ෂයේ ගෙවෙනකොට ලෞතර බුදුදලා කිඹුල් ගල්පුරේට වඩිනලා මේ 20,000 රහතන් වහන්සේලා ඉන්නවා. ඒ 20,000 මහසඟන් පිරිවරාගෙන තමයි බුදුරජාණන් වහන්සේ කිඹුල්ල පුර ඥානගම් රහයට වැඩම කළේ. බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ කවුරුද්දක් ගෙවිච්ච හැටි කියලා අවුරුදු 45ක් ගෙවන හැටි කොයි තරම් විස්තර කරන්න තියනවද කරන්න කාලයක් නැහැ. එද අපි ගෙඩිය සලකාගමු. බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියට උදෑසන අලියම 4ට පමණ සම්වැදිලා තමන් වහන්සේ ගඳ කිරියේ දොරටු ඉඳගෙන සක්වල කෙළවර දක්වා විමසාගෙන යනවා. අද කවුද තෙරුවන් සරණ යන්නේ ඉන්නේ, අද කවුද සෝවාන් ආදී මඟ පර ලබා නිවනින් සැනසෙන්නට ඉන්නේ කියලා උන්වහන්සේ සොයා බලනවා. එසේ සොයා බලද්දී දුටු අය ඉන්නව නම් විහිට වෙන්නට තමන් වහන්සේ පියවි ගමනිනුත් වඩිනවා, එරුදි බලයනුත් වඩින ගොඩක් දුර නම් ඉන්නේ. එහෙම දවසේ දවල් වරුවේ පිහිට වෙනවා. උදෑසන කාලයේ පිහිට වෙන දින ගැනට පිහිට වෙලා දවල් බින්ද පාටි වැඩම කරලා ගමට ශ්‍රාවක පිරිස පිරිවරාගෙන බොහෝ දෙනා පිහිට වෙන්නේ ප්‍රාතිහාර්ය සහිතව තබන තබන පයින් ලොම් මල් දිවෙමින් බුදුරජාණන් සවන් කරන ස්මාලා දී දෝමින් ධ්‍යාන ප්‍රබාන් සහිතව පින්ද පාටි වඩිනවා. ඒ දානිය වළඳලා අනුමෝදනා කරලා අවසර විහාරයේ රැස් වෙන උපාසක උපාසිකාවන්ට පැය 4ක පමණ ධර්ම දේශනාවක් හැමදාම සිද්ධ කළා. අවසානයේ අවසහයින 10 වෙනිදුරු භික්ෂු භික්ෂුණී උපතෝ සංඝයා වෙත ශ්‍රාවක පිරිස වෙත පැමිණි වෙච්ච දෙසරෙත් පැය 4ක කාලයක් වෙයි කළා ධර්ම දේශනා කරන්න, විනය ශික්ෂා බල පනවන, ගැටළු විසඳන්න.
නැවත රාත්‍රී 10 ඉඳන් අලුයම 2 දක්වා දිව්‍යයන්ට බ්‍රහ්මයන්ට ඔවුන්ගේ ගැටළු විසඳන්න ග්‍රහන් දහම් දෙසන්නට කාලය ලෙන් කළා. දිව්‍ය පුත්‍ර සංයුක්ත දේවතා සංයුක්ත වැඩි සදහන් වෙන්නේ දෙවියන් ගැටළු විසඳු අවස්ථාව. මේ හැම මොහොතකම උන්වහන්සේ බලවත් සිහියෙන් වාසය කරත් ඒ අවබෝධ වෙච්ච නිසා මේ ධර්මයේ ඒ අනුව තවත් ඒකයි විනාඩි 20ක් තථාගතයන් වහන්සේ සම්මන් කරනවා සයි දෝෂ දුරු වීම පිණිස. දැන් පුරුදු පරිදි නැවත අර දින චර්යාව දිනපතාම සිද්ධ කළා. වර්ෂ 45 30 තථාගතයන් වහන්සේගේ ජීවිතේ කොතන වැඩි හිටියත් දෙවන විදියට එනිසා දෙවියන් සහිත ලෝකයාට මහා පිංකිතක් වුණා තථාගත සම්මා සම්බුදුරජාණන්. උන්වහන්සේ 540 වගේ කියන වර්ෂ 45 මේ ධර්ම සේවය කළා. ඒ ධර්ම සේවය කළේ සියලු සත්‍යයන් කෙරෙහිම පොදුවේ. දෙවියන් මිනිසුන් හැම දෙනාම සමන්වහන්සේ දරුවසේ හිටු එසේම ඥාතීන් ගරගත්ත ඥාතීන් වසත්තරින් එතෙර කළා. පසු දින ආරාධනා කළා.
බුදුරජාණන් වහන්සේ ඉහි වැඩින්න වෙලාවේ රාත්‍රී කාලයේදී ආනන්ද ස්වාමීන් වහන්සේට මතක් කළා ආනන්ද මේ රජවරු මේ නගරේ නිර්මාණය කරන්නේ හරියට තව දිසාවෙහි දෙවියොත් එක්ක කතා කරගෙන වාගේ මොකද ඒක කියන්නේ එහෙම කියන්නේ හේතුව මේ රජවරු හදන මාලිගාවලට යම්කිසි අල්පේ ශාක්‍ය රජවරු සිටවරු වදන තැන් වලට අල්පේ ශාක්‍ය දෙවරු අධිග්‍රහණය කරනවා විශාල රජවරු බලසම්පන්න රජවරු සහ රජකුමාරවරු සිටවරු හදන මාලිගාවලට මහේ ශාක්‍ය දෙවරු අධිග්‍රහණය කරනවා භූමි ගෙන් කරගන්න දෙවියන් ඒවට අරන් ගන්නවා ඒ නිසා මේ දෙවියන් මිනිස් එකතු වෙලා මේ නගරේ හදනවා කිව්වොත් ඒ මේ නගරේ අනාගතයේ එළද මැදස්ථානයක් වෙනවා එසේම මිත්‍රභේදයේ ජලයේ මේ නගරේ විපත් වෙනායි කියලා බුදුරජාණන් වහන්සේ අනාගත වාක්‍යකුත් දේශනා කළා පසුන්න දානේ වන්දනා තරාලතේ වහන්සේ මහා සංඝරත්නය සමඟම ගංගා නදිය මෙතර වුණා යම් දුරට මේ තථාගතයන් වහන්සේ පිට වුණා මේ නව නගරේ ඒක ධමක් දුන්න ගෞතම ද්වාරය කියලා සුතුබලකින් හිටර වුණා ළමයි එය ගෞතම තීර්ථයයි බුදුරජාණන් වහන්සේ මෙගන් හිටර වුණේ මිනිස්සුන් උරුපාර හොයන මොකද ගඟ හොදටම කිරිලා ඒ නිසා පයින් යන්න බැරි ගඟේ තථාගතයන් වහන්සේ වක්කලද දික් කරන්නත් කලින් මෙතනින් අතුරු දහන් වෙලා එතන පහළ වුණා බුදුරජාණන් වහන්සේ සිංහනාද කළා මේ පොදු මිනිස්සු වතුර ගඟේ ගඟකින් එතෙර වෙනකව පොරු පාරු හොයනවා තම සසර කතරින් එතෙර වෙච්ච ආපි මේ ගඟ පව සුවසේ තරණය කළා කියලා ඒ වතුර පොදු පදක්වත් කියවෙන්නේ නැතු ඒ රහතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ගඟින් එතෙර වුණා එසේ එතෙර වෙච්ච බුදුරජාණන් වහන්සේ කෝටි ග්‍රාමයකට වැඩම කළා කෝටි ග්‍රාමයේ වැඩ සිටීමෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහරණේ මේ මහා දීර්ඝ සසරේ වත්මම දුක් විඳි ධර්ම සතරක් අවබෝධ වෙච්ච නිසා මොනවද මේ ධර්ම සතර දුක දුකේ හේතුව නිවන සහ ඒ මාර්ගය අද මහරණේ ඔබට මට ඒ දුක ඒ සමුදය ඒ නිරෝධය සහ මාර්ගය අවබෝධ වුණා ඒ නිසා ඔබත් මමත් දැන් සසර දුකේ නිදහස් වුණා කියලා දැන් බුදුරජාණන් වහන්සේ නදිකානුවරට වැඩම කළා එහිදී ආනන්ද ස්වාමීන් වහන්සේ නියපරලෝකී උපාසක උපාසිකාවන් විස්තරයක් කළා ඔවුන් කොයි කොයි තැන්වල ඉන්නේ කියලා ඒ දේශනා කළා 500ක් දෙනා සෝතාපන්න වුණා 90ක් සකදාගාමී වුණා 50ක් අනාගාමී වුණා කියලා මේ විස්තරය කියලා බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද ශ්‍රාවකයෝ මැරෙන මැරෙන වෙලාවට මා වෙතදී ලොව මහණෙක් මට කරන ගෞරවයක් දී තථාගතයන් වහන්සේට කායික වෙහෙසක් ඒ හැමෝටම මැරිච්ච කෙනා ඉපදිච්ච තැන කියන්නේ එහෙනම් ඔබට මම ක්‍රමයක් කියලා දෙන්නම් ඒ ක්‍රමයට කියනවා ධම්ම ආදාස ක්‍රමය ධම්ම කැඩ තමන්ගේ මූණ කණ්ණාඩියෙන් බලනවා වගේ ධර්මයෙන් තමන්ට වෙන්නේ මොකද්ද වෙලා තියෙන්නේ මොකද්ද කියලා තමන් යනවා බලා ගන්න ක්‍රමයක කියන්නේ ධම්ම ආදාස ක්‍රමය තමන් සුචරිතවත් වාසය කළාද සංයෝජන දුරු කළාද කාම සක්කායෙහි විචිකිච්ඡා සීලබ්බල පරාමා සංයෝජනයන් විදුනාද තදරපාය නිදහස් වුණාද නියතව නිවනට යොමු වුණාද ආත්ම භව අගත්තුල රහත් වෙනවද මෙන්න මේ தත්ත්වයට ආවාද කියලා තමා විසින්ම අවබෝධ කරගන්න ඕනේ කියන තමන්ම සෝතාපන්න වෙන්න ඕනේ එහෙම වුණාට පස්සේ ඕම සත්‍යයක් ඇතිවන්නේ නැහැ ඒ වගේම සාමාන්‍යයෙන් ගත්තොත් තමන් හොඳින් ජීවත් වුණා තව කෙනෙක් හොඳින් ජීවත් වුණා ධර්මානුකූලව එහෙනම් එයා සුගතියට යන්න ඕන කියලා යම් සලකුණක් සටහනක් අපිට ඇති කරගන්න පුළුවන් ධම්මාදාස ක්‍රමය. යම් කෙනෙක් අධර්මානුකූලව ජීවත් වුණා නම් එයා නිරයාදී අපාය ලෝකයක ඇති කියලා අපිට හිතා ගන්න පුළුවන්. දෙවන ක්‍රමයක් දේශනා කළා බුදුරජාණන් වහන්සේ අංගගාමස්තිගාමාදී පසු කරලා බුදුරජාණන් වහන්සේ වැඩම කළා බේරුව කියලා දාමට. මේ බේරුව ගමේ වැඩ සිටින්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මමත් ආනන්ද මේ බේරුව ගමේ වස්සමාදන් වෙනවා
ලෝහිත පක්ඛන්දිකා කියන ලේ අතිසාරය දරුණුසේ මතුවලා ජීවිතේ නැතිනෙල තරමේ දරුණු වේදනා අපාදකයන් මාංශයේ කායට ලැබුණා. කයට මොනතරම් වේදනා ලැබුණත් සිතට ඒව ලැබෙන්නේ නැහැ. සිතින් ග්‍රහණය කරගන්නේ නැහැ. සාමාන්‍ය මිනිස්සෙකුට තරම්ම බුදුරජාණන් වහන්සේලා වේදනා. තාතන් වහන්සේලා වේදනා. නමුත් උන්වහන්සේලාගේ දුක් වේදනා නැහැ. මගේ වේදනාවක් මට දැනෙනවා කියලා මේක මම ආයනය කරගන්නේ නැති නිසා ඒක සිතට දුකක් නෑ හැබැයි කයට දුකයි. ඒ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් ගැන හිතලා නැවතත් සමාපත්ති සූයේ සම්මාදිකින් ඒ රෝගයටපත් කරගෙන සුවසේ ගහක් මුලින් වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ වැඳලා කුවන්නේ ස්වාමීන් වහන්සේ තථාගතයන් සුවපත් වෙනවා දැකපු කොච්චර සතුටක්. අවසාන බුද්ධ වචනේ වදාළ නැති නිසා ඒ අනුව බුදුරජාණන් වහන්සේ දේශනා කළා නොබෙද දේශනා කරන්නට පිළිතුරු කරගත්තු තවත් බුද්ධ වචනයක් මාතුල නැහැ. ශ්‍රාවකයා නිවන් දකින්න අවශ්‍ය සියලුම ධර්ම කාරණා ධර්ම මාර්ග මම ඔබලාට දේශනා කළ අවසානයි. මාතුල ගුරුමුෂ්ටියක් නැහැ. මම සංඝගරු ධර්ම කරුණු නැහැ. ඒ නිසා ඔබ තවත් මොනවද තථාගතයන් වහන්සේගෙන් බලාපොරොත්තු වෙන්නේ? ආනන්ද වරන්ද මගේ කවිය මේ කරන්නේට දිරමු කරත්‍යක් වගේ. දිරමු කරත්‍යක් බැම්බලින් බැඳලා පද කරලා ඔසවගෙන යනවා වගේ තමයි මම සමාපත්තිය කියලා දැන්නේ මේ කය වෙලාගෙන මේ ඇවිදගෙන යන පවත්වගෙන යන්නේ. සවත් මේ සමාපත්ති සූය කියන සැපේ ලබන්න නිවන් සුව ලබන්න අර්ථ දීපා ආනන්ද අර්ථ සරණාන්ද අනන්‍ය සරණා ධම්ම දීපා ධම්ම සරණා නානන්ද අනන්‍ය සරණා තමන්ට තමන් පිහිට කරගන්න වෙන පිහිටක් නැහැ. මේ සඳහා ධර්මයම පිහිට කරගන්න වෙන පිහිටක් නැහැ තමන්ට නිවන් අවබෝධය සඳහා. එසේ දේශනා කළා. ඒ වස් කාලය අවසන් වෙලා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සංගරුවන සමග නැවතත් වැඩම කළා. විශාල මානුවර පසු කරගෙන ගංගානම් නදී විස්තර වෙලා රජගහනුවරින් සැරට් නුවරටම වැඩම කළා. දැන් අස්සම අවසන් වෙලා තවත් මාස 8ක් පමණ තියෙනවා පිළිවන් පාන. ඒ අතර තමයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. මේ පිළිබඳ සූත්‍ර පිටකේ මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වන්නේ නැහැ. ඒ සූත්‍රයේ අදාළ අට කතාවේ තමයි මේ විස්තරය සඳහන් වෙන්නේ. නැත්නම් ඒ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දීර්ඝවම ඉවත් සමාදන් වුණා. ඊට පස්සේ තමයි කියන්නේ සාපාර චේතිය කියලා ආය සංස්කාරය අත්හැරියයි කියලා. නමුත් මාස 8ක් ගැන දේශනා වෙන්නේ නැති නිසා ඒ විස්තරය තියෙනවා අර්ධ කතාව තුළ. නැවත වැඩම කරපු වෙලාවේ සරත්නවරට සරියොත් මහරහතන් වහන්සේ තමන් වහන්සේ කුටිගත් කල්පනා කළා. මුලින්ම තෙරණුවන් පාන්නේ සම්බුද්ධජනන් වහන්සේට අර්ධ ශ්‍රාවක වෙනමද කියලා. අතීත බුද්ධ ශාසනවල කොහොමද වුණේ කියලා බලනකොට ඒ හැම බුද්ධ ශාසනකම බුදුරජාණන් වහන්සේ වැඩ සිටි දීමයි අර්ධ ශ්‍රාවක වෙනවා කියන පාලකී. විසෝනාති බලව මගේ ආශි කොච්චර තියෙනවා දවස් 7යි තියෙන්නේ. මම කොයි දේන පිළිවන් පාන්නේ කල්පනා කළා. එතකොට අම්මා වදක් වුණා. සාරි දෙමිනිය පහත්ච්ච දරු හත් දෙනී කියම්මක් එන්න. චොන්ද රේවත උපසේන සාරි පුත්තු කියලා පිරිම දරු හතර දෙනෙක්ගේ චාලා උපචාලා සිසු උපචාලා කියන දුවලු හත් තුන් දෙනෙක් ඔක්කොම රහත් වෙලා පැවිදි වෙලා ඉන්නවා.
ඒ මෙයාම තම බමුණවාදී බ්‍රාහ්මණවාදී බැසගෙන ඉන්න මිත්‍යා දෘෂ්ටි ඉන්න කෙනෙක්. ඒසම අම්මගේ බියෝ කිරේ ණයක වන්නවන මෞර්ය නිවසේදීම පිළිනවන් පානවා කියලා අදිෂ්ඨාන කරගෙන දිවයි ස්ථානයේ බලලා රාත්‍රි ස්ථානයේ බලලා නැවත මේ කුටිය දැකීමක් නැහැ කියලා සැලකුවාන් කරගෙන දෙපඩ සිවුර සහ පාත්‍රය අරගෙන ශිෂ්‍ය භික්ෂුන් 500ක් සමග බුදුරජාණන් වහන්සේ වඳින්නට පිටත් වුණා අවසර ගන්න. බුදුරජාණන් වහන්සේ වැඳලා අවසර ලැබුවා ස්වාමීනි සතර ගමනේ පැතුමක් තිබුණා. ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අර්ථ ශ්‍රාවකෙක් වෙන්න නිවන් දකින්න. ඒකාසන්ති කල්ප ලක්ෂයකට පෙර අනෝම දැස්සී බුදුසසුනේදී මේ පැතුම් පැතුවේ ආදී පැතුම් මගී තුණා. එමම රන්නේ ස්වාමීනි සසර සදාටම දුකින් මිදහස් වෙලා මේ අවසන් ගමනියන්ටයි මගේ සෝදානම. ඒ නිසා ස්වාමීනි සසර ගමනේ මේ ජීවිතේ මගේ යම් කිසි වරදක් දැනවුණාද සිත කය වචනේ සිදු වුණා නම් තාලත්‍යන් වහන්සේ කෙරෙහි මාගේ මේ හිතවත් සබ්‍රහ්මචාරී වහන්සේලා වෙත මට යම දිනාගින්න තථාගතයන් වහන්සේගෙන් සමාව ලැබේවා කියලා චාරිත්‍රානුකූලව සමාව ඉල්ලුවා. සමුගන්නා මොහොතේ සියලු ශ්‍රාවකිය සමාව ඉල්ලනවා වරදක් කළා නොකළා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා සාරිපුත්‍ර ඔබෙන් මට සිදු වරදක් නැහැ. ඔබ ඔබට පිටත කරගත්ත ධර්මයේ ඔබ සසරින් එතෙර වුණා. නව සාරිපුත්‍ර ඔබ වැනි විශ්වාස මේ බුද්ධ ශාසනයේ කවදාවත් ශ්‍රාවකයන් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා විකලාව තනිවම පිරිනවනට යන්නේ නැතුව ශ්‍රාවකයන් දක්වල ශ්‍රාවකයන්ට අවවාදිකුත් දීලා වැඩම කරන්න කියලා ආරාධනා කළා. ඒ නිසා උන්වහන්සේ සත්තලක්කම නහසට නගිමින් බසිමින් නැවත නැවත බුදුරජාණන් වහන්සේට වන්දනා කරමින් ගිනි කඳන් ශරීරයෙන් පිට කරමින් දැබලෙමින් නොයෙක් නොයෙක් ප්‍රාතිහාර්ය මවලේ ආහසේ තමන් වහන්සේ ප්‍රාතිහාර්ය දැක්වුවා. තමන් වහන්සේගේ බලය පෙන්වුවා. එසේම ශ්‍රාවකයන්ට දහම් දෙසුවා. ඒ සියල්ල අවසානයේදී බුදුරජාණන් වහන්සේට හතර දෙනෙක් දිගඳලා තුන්වරක් පැදතුණු කළා. පස්සෙන් පස්සට බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන සරත්වර දෙවුලක් මෙහෙර බොරුව දක්වා ගමන් කළා. බුදුරජාණන් වහන්සේ වෙත නැවිලා ඒ දිස බලාගෙන පස්සෙන් පස්සට ගමන් කළා. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ටත් මතක් කළා මේ ශ්‍රේෂ්ඨ ශ්‍රාවකයාට ගෞරව කළ යුතුයි පසු ගමන් කරමු කියලා. එයකි බුදුරජාණන් වහන්සේ පස්සෙන් වැඩම කළා. අර ශ්‍රාවකයෝ වැඩම කළා. දෙවුලන් මෙහෙර දොරටුවේ යයිමත් දැන් වන්දනා කළ බුදුරජාණන් වහන්සේ ලෙසට වැඩම කරන්නට සූදානම් වුණා 500ක් ශිෂ්‍ය සමග. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පසුගමන් කළා. ඒ පසුගමන් කළේ ශ්‍රාවක ගුණයට ගරු කිරීමක් වශයෙන් ශ්‍රාවකයෝ පසුගමන් කළා. ඒ ශ්‍රාවකයන්ට අවතාර දේශනා කළා එවැනි මහණෙනි නවතින ඔතනින් මම වැඩම කරනවා ප්‍රමාද වෙන්න එපා සසරිය අප්‍රමාද නිවන් අවබෝධ කරගන්න කියලා උන්වහන්සේලා අවවාද කළ නැවතුරගෙන කළා. මේ සිද්ධ වෙන ප්‍රාතිහාර්ය දක්වලා බුදුරජාණන් වහන්සේ වැඩවල අවසර ගන්නවා සයුත් ස්වාමීන් වහන්සේ නිවන් පාන්න යන්නේ කියලා නගරේ සැදැහැවතුන් හැම දෙලාටම ආරංචි වුණා. ඒ මිනිස්සු දුකට පත් වෙලා අඬමින් වැළපෙමින් පසුපස දුවගෙන ඇවිල්ලා අනේ ස්වාමී කොහෙද යන්නේ ආයේ වඩින්නේ නැද්ද වහන්සේ නැතුව දෙවුරන් මෙහෙට පහළ වුණා වගේ අපි ගැඹුරු ධර්ම කාරණයක් අහගන්න කාලයකට යන්නේ අනේ ස්වාමී වඩින්න එපා කියලා මේ ජනතාව වඩන්න පෙළපෙන්න පටන් ගත්තා. කිම්වත් සියලු සංස්කාරයේ අනිත්‍ය නැසෙන සුළුයි උපන්නා වූ කෙනා මරණයට යා යුතුයි. ඒ නිසා මා ගැන තේරුමයි මට කියලා නොමැති සිටින්නට බෑ. ඒ නිසා අඩන්න යන්න එපා. අප්‍රමාදව නිවන් දකින්න කටයුතු කරන්න ධර්මයේ තියෙනවා ජීවමානයි ඒ ධර්මයේ පිළිපදින්න කියලා මේ අඬනවැළ මිනිසුන් අතරෙම ස්වාමීන් වහන්සේ වැඩම කළා. නාලක ගම දෙසට දින හතකින් නාලක ගමට වැඩම කළා. වැඩම කළ බව මෑණියන්ට පණිවිඩයක් කියවුවා. ආම කල්පනා කළා පුතා තරුණ වයසේදී මහාන වුණා. දැන් වයසට ගිහිල්ලා සිවුරු අතහරින්න දන්නේ නැහැ. ඉදරෙන්නේ
මරණ සමාන දුකට පත් වුණා. ඒ වෙලාවේ උපස්ථාන පිණිස හවස්වල හැන්දෑවෙම සතරවරම් දෙවි රජවරු ඇවිල්ලා වන්දනා කළව උපස්ථාන කරන්න ඕනද මොනවද කරන්න ඕනද? සාවිනාසික උපස්ථායකෙක් කියනවා කළ යුතු දෙයක් නැහැ. ඔවුන් අවසාන වශයෙන් වන්දනා කරගෙන ගියා. මැදවරාත්‍රියේ සද්දේව රජතුමා තරණුණා මුළු ප්‍රදේශයෙන් බබළුවාගෙන වන්දනා කළා විමසලා ගියා. නැවත අලියන් වෙනකොට මහා බ්‍රහ්ම රාජය ඇවිල්ලා වන්දනා කළා සෝදුක් විමසලා ගියා. මේ අම්මා දුරින්නම් බලන් ඉන්න පුතාට හරදරයක්ද කියලා එහෙම බලන් ඉන්න වෙලාවේ මේ ආලෝක තුන දැකලා හිතේ සැකයක් ඇති වුණා. මොකක්ද මේ ආලෝකය? මේක දැනගන්න ඕන හිතේ අනිසකයි. ඒ නිසා චුන්ද ස්වාමීන් වහන්සේ කියව මොකක්ද පුතේ ආලෝක තුන? අයියගේ පහන්න කියලා. මේ අම්මා ගිහිල්ලා ලොකු පුතා සයුන් ස්වාමීන් වහන්සේ අහනවා, පුතේ ඔබ වෙතට ආපු ආලෝක තුන මොනවද? කිව මුලින්ම ආවන්නේ සතර වරන් දෙවිලජ දරුවෝ මං සුවින් ඉන්නවද බලල යනවා. ඊළඟට දෙවියන්ට ආවේ සබ්දේව රජතුමා එතුමාගේ මාව බලල යනවා. ඊළඟට ආවේ ඔබ අදහන වදින පුද මහා බ්‍රහ්මයා මට වැඳලා යනවායි. අම්මට ආයේ පුදුමයි. එහෙනම් ඔබතුමා මහා බ්‍රහ්මයාට වඩා උතුම් කෙනෙක්. මෑණියනි, අපගේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඉපදෙන දවසේ සන්දලෙන් පිළිගත්තේ මහා බ්‍රහ්මයා. සියලු මංගල අවස්ථාවන්හි ශේසත් දැරුවේ මහා බ්‍රහ්මයා. හරියට සාමාන්‍ය භික්ෂුවක් වගේ අපේ විහාරේ. සද්දේව රජතුමා උපාසක මහත්යෙක් වගේ. ඊතරම් බුදුරජාණන් වහන්සේ තුවටෙන් කරපු බුදුරජාණන් වහන්සේ දායකය තමයි ඔය දෙවිවරු බ්‍රහ්මයා. ඒ සාමයේදී බුදු ගුණ අනන්තයි. බුදුරජාණන් වහන්සේ තුන් ලෝකයන් දෙවියන්ට දෙවි බඹුට බඹු අනන්ත ගුණයක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ තරම් උතුමේ ලෝකේ. ඒ උතුමන් වහන්සේගේ ශ්‍රාවකයෙක් මම. ඒ නිසා ඒ බුදු ගුණයට පැහැදිලා තෙරුවන් සරණ යන්නට ධර්ම දේශනා කළා. ධර්මදේශන අවසානයේදී සාගීගමීය සක්කායි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ප්‍රහාණය කරමින් සෝතාපන්න ඵලයට පත් වුණා. පත්තිලා වැඩගන්න පාමුද අඩමින් කිව්වා, ඇයිද පුතුමනි මෙච්චර කල් මට මේ සැපේ දෙන්න පමා කළේ? මම මේ බව කුඩාම දන්නවා. ඔබ වහන්සේ මල්ලිල ලංගිල මහනුනායි කියලා මම බලින්නේ නෑ මම. එහෙනම් ඔය හැම දෙනාම ඒ කාලෙන් පැවිදි කරනවා. තමන් සමාවෙන්න මම කරපු දේවල් වලට මම හොඳන්න කමටයි කළේ. නමුත් මේ තරම් සැපයක් මට ලබා දුන්නා නේද මගේ පුතනුවන් කියලා බොහොම සතුටින් වන්දනා කළා. අඬල වැළපිලා එතනින් පිටත් වුණා සතුටින් යුතුව. සරිය ස්වාමීන් වහන්සේට කරන්න තිබුණ එකම දේ ඒකයි. අම්මව සතර අපායෙන් නිදහස් කරගන්න. ඒ සාලීගමගේ සතර අපායෙන් නිදහස් වුණා. අම්මට කලින් සැලකිල්ල පුතෙක් විදිහට කළා. අවසානයේදී ශ්‍රාවකලු කැඳේව 509 කැඳවල ඇහුරුවා. මේ කාලයේ අවුරුදු 44 අපි එකට වාසය කළා. සතරින් දෙකටම ආවේ. ඉතින් මගෙන් ඔබට දැන් උදේ වරදක් වුණා නම් ඔය අවශ්‍ය දුන්නා සිරමට සමාවෙන්න. එහෙම කියනකොට ඒ ස්වාමීන් වහන්සේට ගණේ ස්වාමීන් වහන්සේ නිසයි අපි මේ මගාවේ. වහන්සේගෙන් අපිට වරදක් නැති උදව්වක් නිසා ඒ අපෙන් යම් වරදක් වුණා නම් අපට සමාවෙන්න කියලා ගෞරවව සමාව කරගත්ත අවසාන වශයෙන් ඒ මොහොතේ ස්වාමීන් වහන්සේ සමාපත්ති වල සමවැදිලා එකින් එක අවසානයේදී තමන් වහන්සේ පිරිනිවන් පාවදා. ඒ පිරිනිවන් පාපු වෙලාවේ අම්මට දැනගන්න ලැබුණා අඩමින් වැළපෙමින් ඇවිල්ලා සම්බුදේ කල්ලගෙන
අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කවුද කියලා දැනගත්තු මේ දවසේ ඔබ වහන්සේ අපිව දාලා කියලා ඔබ වහන්සේ සැලසූ මාළිගය ඇතුලේ ධර්මාසනයේ වඩා කිවල මා දානයක්වත් මට දෙන්න බැරි වුණා එහෙම කිව්ව වහන්සේ සමුගෙන ගියා කියලා මෙයාම බොහෝම දුකට වත් වුණා දුකටපත් වෙලා එයාමට උන රත්තරන් ගවලා කෝටි ගණනක් වටින රත්තරන් තිබුණා ඒ සියලුම රත්තරන් එළියට ගත්තා අරගෙන රත්තරන් වලින් මල් හැදුවා ඒ රත්තරන් මල් වලින් තමයි චිතකේ වැහුනේ ඒ ස්වාමීන් වහන්සේ චිතකේ රත්තරන් මල් සියල්ල පූජා කරලා ආදරණීය කළා ඉතුරු වෙච්ච ධාතුන් වහන්සේලා චුන්න ස්වාමීන් වහන්සේ පෙරාතදී අරගෙන ඒ ස්වාමීන් වහන්සේගේ පාත්‍රයේ කුඩවල බුදුරජාණන් වහන්සේ ගත් දුන්නා බුදුරජාණන් වහන්සේ ශ්‍රීහස්ත දෙකෙන් යුග්මේ මේ ධාතු පාත්‍රය නැගිටලා පිළිගත්තා ඒ අර ශ්‍රාවකයාට කරන ගෞරවයක් තිබී එසේ දැක්වීම ධාතුන් වහන්සේලා පිළිගෙන ධාතු 500කින් සැරියුත් ස්වාමීන් වහන්සේගේ ගුණ දේශනා කළා ඒ ගුණ කතාව එක ගාථාවක් කියද්දී ආනන්ද ස්වාමීන් වහන්සේ අඬන්න පටන් ගත්තා උන්වහන්සේ ගැනීම නවත්ත ගන්න බැරි වුණා අනිත් ගාථාවල සිහියෙන් අහගන්න බැරි තරමට දුකටපත් වුණා මොකද ඒ තරම්ම කල්‍යාණ මිත්‍රයෙක් තමයි සැරියුත් මහරහතන් වහන්සේ කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ සිවුරක් ලැබුණා උන්වහන්සේ සැරියුත් ස්වාමීන් වහන්සේ දෙනවා සැරියුත් ස්වාමීන් වහන්සේ යමක් ලැබුණාද ඒ වටිනා කියලා දයානන්ද ස්වාමීන් වහන්සේ දෙන ආරණ තියාගන්නවා ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ධර්මයේ මහාන වෙනවා ඒක සැරියුත් ස්වාමීන් වහන්සේට බාර දෙනවා කියලා මොකද කියනවා සැරියුත් ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යෙක් හම්බුණා ඒ ශිෂ්‍ය ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ තරම් හිතවත්කමක් තිබුණා ඒ නිසා ඒ තරම් ගුණ පිළිච්ච ධර්ම සේනාධිපති ආර්ය ශ්‍රාවක මහා ප්‍රඥායති සැරියුත් ස්වාමීන් වහන්සේ පිළිගන්න තියෙනවා එලා සාමාන්‍ය අපි වෙනම කවරකට ඒකාන්තයෙන් අපි මරණයට යනවා නම් එවැනි මහේශිවතුමන් පවා මරණයට පත් වුණා නැවත සතියක් ගියතන් රජගහ නුවර කාලසේවාවේදී මුගලන් ස්වාමීන් වහන්සේට සංසාරගමනේදී දිනෙදෙර කීමට මෞර්ය දෙන්නට හොරු විදියට ගිහිල්ලා ඇස්ම කරන මෞර්යයන්ට පොළු වලින් ඔළුවට පහර දීලා ඒ දෙමෞර්ය මරණයට පත් කරපු ආනන්තරිය පාප කර්මී කල්ප ගානක් තිස්සේ දුක් විඳලා පායි තවත් ආත්ම හරසිය වුණාම තොරුන්ගෙන්ම බාහිර කරලා නැවිලා අවසානයේදී ඉදිරිපත් වන කර්ම ගැළවීම දෙයි කරා ගැළවීම දෙයි කරන මේ කර්මය ඉදිරිපත් වුණා එක වතාවක් දෙවතාවක් ඉරිදි බලයෙන් බේරුණා ගමන් කළා තුන්වෙනි වතාවේම ගමන් කළේ නැහැ විපාක දීපුම නිසා තීර්ථ ගියෝ ඊර්ෂ්‍යාවෙන් ඉතිනම් මුත්‍ති ස්වාමීන් වහන්සේ දිවලෝකෙට ගිහිල්ලා දිවලෝක විස්තර විශ්සුන්න කියලා අපායට කියලා ඒ විස්තර කියලා ඒ නිසා බොහෝ දෙනා ධර්ම මාර්ගයට ඇවිල්ලා ඉන්නවා ඒ නිසා ලොකු කරදරයක් වගේ ස්වාමීන් වහන්සේ ඒක අපවත් කරවන්න හොරොත් අල්ලා ස්ත්‍රීලා හොරු ගමන් කළ පාර ශිලාවේදී සොළු සහ ලෙඩ තරමට ඇට කුඩු වෙන තරමට පහර දීලා උන්වහන්සේට අපවත් වෙන තරමට අනුතුරු කළා ඉන්නගෙන අපවත් වෙන නමුත් උන්වහන්සේ අරෙහි වලේ කය ශක්තිමත් කරගෙන ප්‍රකෘති කරගෙන අහසේ ගමන් කළා ගමන් කළ බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කාරණේ මතක් කළා ස්වාමීනි මම පිරිනිවන් පාන යන මට අවසර දෙන්න මා සිතින් කයින් වචනේ මරණ තුනක් මට සමාව වෙන්න කියලා ඒ බුදුරජාණන් වහන්සේ වදාළේ ඔබ වැනි වික්ෂුවක් එකලාවගේ ගමන්ට සුදුසු නැහැ එලි ප්‍රාත්‍යහාරය දක්වලා ශ්‍රාවකයන්ට දහම් දෙසලා පිරිනිවන් පාන්න කියලා මතක් කළා. එයා මේ ස්වාමීන් වහන්සේ ප්‍රාත්‍යහාර දක්වලා ධර්ම දේශනා කළා පිරිනිවන් පාපදා. සේනිය ස්වාමීන් වහන්සේගේ මුගලන් ස්වාමීන් වහන්සේගේ ධාතුන් වහන්සේලා සියල්ල එක්කෙන් කොට එක චෛත්‍යයක් ලැබුවා. ඒ චෛත්‍ය හදල ඒ චෛත්‍යද මල් පූජා කළ බුදුරජාණන් වහන්සේ එහි පැදපුරු කරලා සමයෙන් නැවත වැඩම කළේ ගංගානන් නදී තීරයට. ගංගානන් නදී තීරයේ උක්ක වේලා කියලා නුවර ආසන්නයේදී ධාතු වැඩ ඉඳගෙන ගම් තිරේ ඉඳගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සාන්දරයෙන් ලෙස බලාගෙන
සැයිවත් මුගලන් දෙනමනකි මේ මහා සංඝරත්නය අද පාළු වෙලා වගේ මට දැනෙනවා. හරියට 1100ක් උස ගායක 50කින් පළ දරාගෙන හිටපු අත් දෙකක් එන පාරකින් එක පාරටම කඩාගෙන වැටෙනවා වගේ පාළුවක් සාසනයේ. එසේ ශ්‍රේෂ්ඨ මහා ඍෂි අද ශ්‍රාවක දෙනමක් තවත් මේ සම්බුත් සසුන දකින්නේ නැහැ. ශ්‍රාවකිය අතර ආවරයි. එවැනි අද ශ්‍රාවක දෙනම පිළිවන් පාපු වෙලා යුණත් තථාගතයන් වහන්සේ ඇඟිලි නැහැ මහන්නේ. බලපුනේ නැහැ. ඒ තරම් උතුම් දෙන්නේ මරණයට පත් වෙලා පිළිවන් පාලා තථාගතයන් වහන්සේ ශෝක වෙන්නේ මහන්නේ. ඒ නිසා මහන්නේ ඔබ ඒ නොනැඩීමට ඒ ශෝක නොකිරීමට ඒ නොවලතීමට උත්සාහ කරත්වා කියලා දේශනා කරනවා. ඒ දේශනාව අවසානයේදී ගංගා නදී හතර වෙලා විශාල මහනුවරට වැඩම කළා. එහි චාපාල චේතී වැඩ ඉඳ වෙලාවේ දවසක් පින්දපාතෙන් පස්සේ චාපාල චේතී වැඩම කළා. ආනන්ද ස්වාමීන් වහන්සේ සමග විවේකයෙන් ඉන්න ඒ වෙලාවේ කතාවේ බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට වදාරා කළා යම් කෙනෙක් ඡන්ද චිත්ත විවිධ විමර්ශා සතර ඉදිබාර ධනාකට බහුලකට වැඩුවා නම් ඒ ඇයිට ආවිෂ්කල්පයක් හෝ අතිරේක ආයුෂ්කල්පයක් වැඩ ඉන්නට පුළුවන් කියලා. එයින් සඳහන් කළේ අවුරුදු 100ක් හෝ 120ක් වැඩ ඉන්න පුළුවන්. ආයුෂ්කල්පය කියන්නේ පරම ආයුෂය. ඒ කාලේ පරම ආයුෂය අවුරුදු 100යි. අතිරේක 120යි. නමුත් මාර්යාගේ වසඟයට කීටි නෙක්වගේ ආනන්ද ස්වාමීන් වහන්සේට සිහිය තිබුණේ ඒක තේරුම් ගන්නට ඒ සතුන්වර ප්‍රකාශ කළ ආරාධනා කළේ නෑ ස්වාමීනි. බොහෝ දෙවිනිසුන්ට අනුකම්පාවෙන් ආයුෂ් කල්පයක් හෝ වැඩි කාලයක් වැඩි ඉන්නසේක්වා කියලා ආරාධනා කළේ නෑ. ඒ නිසා විවේකයට කාලය වදක් කළා. ආනන්ද ස්වාමීන් වහන්සේ විවේක ගත්ත ඒ මොහොතේ අර බාරදී මුත්‍යලා ගාව ඇවිල් ආරාධනා කළ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ සුගතයන් වහන්සේ උන්වහන්සේ මට පොරොන්දු වුණා. බුදු නලුතම වහන්සේ ආරාධනා කළා. පිරිනවන් වහන්සේ දේශනා කළා. මාගේ ශ්‍රාවකේ ශ්‍රාවක විශ්ව විශ්වනි උපාසක උපාසිකා සිවණක් පිරිස පරමාර්ථ සුන් කරන්න පුළුවන් තරමට දැනුවත් වෙනවා. මම පිරිනවන් පාන්නේ නැහැ. ශාසනය පවත්වන දර්ශනයට. දැන් ස්වාමීන් වහන්සේගේ ශාසනයේ ඉන්නවා ව්‍යාප්ත විශ්වනි වහන්සේ. ව්‍යාප්ත විශ්වනි වහන්සේ. උපාසක උපාසිකාවන්ව ශාසනයේ පවත්වන්න පුළුවන් පරවාද මතනය කරන්න පුළුවන් අය. අනුන්ගේ වාද සුන්නසුන් කරන්න පුළුවන් සමන් උගත් අය ඉන්නවා. ඒ නිසා ශ්‍රාවක පිරිස බොහෝ පැතිරිලා ඉන්නවා. දැන් ස්වාමීන් වහන්සේට පිරිනවන් පාන කාලේ ඒ නිසා පිරිනවන් පාන සේක්වා කියලා ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේ පදක් කළා පවිත්‍ර මාළයෝ මේ ගැන විසෙන්නේ පා. තථාගතයන් වහන්සේ මේ සඳහා කල් දන්නා ඇති. මේ මාස තුනක් තථාගත බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානවා කියලා නියත වශයෙන්ම පොරොන්දු වුණා. ඒ පොරොන්දු වීමට කියනවා ආයු සංස්කාරය අත්හැරීම කියලා. ආයුෂ වස්ස දිනේ කියලා තමයි කියන්නේ. ආයු සංස්කාරය අත්හැරිය නැවත සමාපත්තියට සමාදින්නේ නැහැ. එතනින් පස්සේ මාස තුනකට පමණයි සමාවචන සමාදින්නේ. ඒකත් සමාදින්නේ නැහැ කියලා අදිෂ්ඨානය ඇති කළා. ඒ ඇති කරන සමගම දස දහසක් ලෝක ධාතු නිගුම් දෙමින් කම්පා වුණා. පොළොව කම්පා වුණා. ගෙනාඩ පැතිරුණා. ඒ සත්‍යයෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ ඉක්මනින් ඇවිල්ලා සාම්බාර්ගතුන් වහන්සේලා තුම ස්වාමීන් වහන්සේ පොළොව කම්පා වෙලා අහසේ ගෙනාඩ පැතිරුණා. මොකද ඒකට හේතුව? බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආනන්ද හේතුව අටකින් පොළොව කම්පා වුණා. කෙලිම දේශනා කළේ නැහැ මේ හේතුවට. හේතුව අටම දේශනා කළා. පළවෙනි හේතුව වා පොළොව මත ජල පොළොව, ජල පොළොව මත මහා පොළොව තීඩා කියන වාතයේ කම්පා වුණු කල්ලි ජලයේ කම්පා වේ, ජලයේ කම්පා වීමෙන් පොළොව කම්පා වේ, භූමි කම්පා වේ. මෙහෙම ඒ පළවෙනි ක්‍රම. දෙවෙනි ක්‍රමයේ සිට වසී භාවයට පත් කළා වූ මහා ඍෂිවරු අභිඥාලාභී විසුන් වහන්සේලා වූ තාපසවරු. ඒ අතන්ට පටවි සංඥා අඩුවෙන් වඩලා ආපෝ සංඥා වැඩියෙන් වඩලා මේ පොළොව ඒ මේ අතර පොළවන්න පුළුවන් ශක්තිය තියෙනවා. ඒ දෙවයි කරන්නේ. ඊළඟ මහයෙන්ම බුදුරජාණන් වහන්සේ සම්බන්ධමයි සිදු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ බෞද්ධයෙන් බිහිවන දවසේ, බෞද්ධ බුදුවන දවසේ, ධම්මසක් ප්‍රවතුන් දේශනා කරන දවසේ, ආයු සංස්කාරය අත්හරින දවසේ
කල්පනා කළා බුදුරජාණන් වහන්සේගෙන් පස්සට දකින්න ලැබෙන්නේ නැහැ. අද මේ බුතතාවක බුදුරජාණන් වහන්සේ නම කල්පගාන හිලුවට පහළ වෙලා ඒ සම්බුදුරජාණන් වහන්සේ වලම අවසානම දාන්නේ. කෙටින් පස්සේ උන්වහන්සේ ජීවමාන දකින්න ලැබෙන්නේ නැහැ කායිකව. ඒ අවසාන දාවේ අපි සම්මාදන් වෙන්න ඕනේ කියලා තම තමාගේ දිව්‍ය ඕජාව ගෙනල්ලා අර ශෝකර මද්දවියට දැම්මා. එහෙම ඒ දානේ වලඳන ඉලා එකයි බුදුරජාණන් වහන්සේ වදාළේ චුන්දේ යම් ශෝකර මද්දවියක් කියන එක මට විතරක් පිළිගන්නන්න අනිත් ශ්‍රාවකයන්ට පිළිගන්නන්න එපා. දානේ වලඳන ඉදරුණාට පස්සේ මතක් කළා ශෝකර මද්දවිය ඉදරුණා නම් කාටවත් දෙන්නේ නැපා ඒක කිහිලා වලඳා. බුදුරජාණන් වහන්සේ කිරිනවන පාන දවසේ හවස් වරුවේ මිනිහට තමන් වහන්සේ කිරිනවන පාන තැනට වැඩම කරන්න පටන් ගත්තා. ඒ කුසිනාරාණ වල බලා තමයි සාධකයන් වහන්සේ වැඩම කරන්නේ පාවාන වල පසු කරගෙන කෙනෙක් කෙනෙක්ගේ වැඩම කළා. දෙතුන් තැන් දෙකම සාධකයන් වහන්සේ ක්ලාන්ත ගතිය තිබුණා. විඩා හරිමින් ගිමන් හරිමින් තැන් වලදමින් තමයි ලදාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩම කළේ. එක දැනගදී තථාගතයන් වහන්සේ මතක් කළ ආනන්දය මට විපාසයි මෙහෙතයි දෙපළ සිවුර හතරට නමලා ගහම දෙලන්න මට වාඩි වෙලා ඉන්න ඕන. තථාගතයන් වහන්සේ ගහම වාඩි වුණා වැඩේ කියලා. නැවත මතක් කළ ආනන්ද මට විපාසයි දැන් අරගෙන ඉන්නේ. ඒ අතර දෙවිච්ච අසර විච්ච දිය ගණිත හරණ කරත්ත 500ක් ගිහිල්ලා බොර වෙච්ච ගලේ තිබුණේ. ආනන්ද ස්වාමීන් වහන්සේ කියලාගේ මුලින් කියලා බලුවා බලනකොට වතුර බොර වෙලා මේ බොර වෙච්ච වතුර මම කොහොමද බුදුරජාණන් වහන්සේට පූජ කරන්නේ. ඒ නිසා නැවත මතක් කළා ස්වාමීන් වතුර බොර වෙලා ස්වාමීන් තව ටිකක් දුරට වැඩම කරමු හිරන්නේවති නදිය තියෙනවා හරි පිරිසිදු වතුර තියෙනවා එහෙන් දැන් බලන්නත් පුළුවන් දැන් පහසු වෙන්න නැවත වදාලා ආනන්ද පිපාසයි දැන් අරගෙන ඉන්න කියලා දෙවන වරක් එහෙමම මතක් කළා. තුන්වෙනි වරක් මතක් කළා. කතාවෙන් දැනහන්සේ කියන තුන්වෙනි වර මතක් කළාට පස්සේ කිසි කෙනෙකුට උත්තර කියන්න බෑ. ඒ අනුව හිත හදාගෙන නැවත අර දොළ පහන් ළඟට ගියා. යනකොටම නිල් පෙහෙන් ජලයක් තිබුණා. ඉතාම සතුටටපත් වුණා. අච්චරියම් වන්තේ අභූතම් වන්තේ උදාගත සමයේ පිටතා මහා උදාසකතා. ඒ පැම්බරෝග නැගිලා උදානයක් පළ කළා. ස්වාමී භාග්‍යතුන් වහන්සේ සුගතියන් වහන්සේ ආශ්චර්යයි. තථාගත සම්බුදුරජාණන් වහන්සේ ගුණය මේ බෝලේජරිය පවා පිරිසිදු වුණා කියලා තැන් පූජ කළා. බුදුරජාණන් වහන්සේ තැන් වැළඳුවා. දඹදිව චාරිකාවේ නායක කුසලාවට ලං වෙනකොට තථාගතයන් වහන්සේ තැන් වළඳපු තැන දකින්න ලැබෙනවා. එතනින් තමයි බුදුරජාණන් වහන්සේ තැන් වැළඳුවේ. තැන් වලඳලා ටික වෙලාවක් ගිමන් හැරලා බුදුරජාණන් වහන්සේ වැඩම කළා හිමිට. හිරන්නවති නදියට වැඩම කළේ තැන් පාසු වුණා. තථාගතයන් වහන්සේගේ නාමකඩේ මිනිකලා ඔබට දාන්න ආනන්ද ස්වාමීන් වහන්සේගේ හිටිය නන්දක ස්වාමීන් වහන්සේ ළඟ හිටි නන්දක මණිකාන්තයි ඔය දෙබඩ සිවුර දහම දාතුරන්න මට සැක තියෙනවා කියලා. තථාගතයන් වහන්සේ මොහොතක් සැක තියෙන විරාණිවලෙහි වැඩ සිටියා. ඒ වෙලාවේ පාරායතන වැඩ සිටියේ තොක්කුස් මල්ල කියන මල්ල රජදරුවේ රජකම් කරන කාලේ රජකම කරනවා. අනිත් රජවරුන් රජකම ලැබෙන කාලේට යා වෙළඳාම් කරනවා. ඉතින් මේ වෙළඳාම් කරන සමයේ ගැල් පිරිස මුලින් යවලා පසුව තමයි ගමන් කළේ මේ තොක්කුස් මල්ල කියන රජකුමාරයා. ඔවුන් දකින ලැබුණ ශාන්ත විලාසයෙන් සම්බුදුරජාණන් වහන්සේ ගහක් මුල වැඩ ඉන්නවා. ඒ නිසා තරත්තෙන් බැහැලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළේ ස්වාමීනි මගේ ශාස්ත්‍රීය ආලාර කාලාමයන් මේ වගේම ශාන්ත විහරණේ මේ පාර පයින්නේ වැඩ ඉන්න වෙලාව ගල් 500ක් ගියා. ඒ ගල් 500 දෝවිලෙන තුන්නාස නෑ උනා. පරස්සේ කැවිල්ලෙනෝ වහන්සේ දැවුණ දනේ ගල් 500ක් එනවා.
මට ඇරෙන්නේ නැහැ කියලා. ස්වාමීන් ආශ්චර්ය අද්භූත හරි පුදුම. ගල් 500ක් කියද්දී කොහෙන්නේ මොන තරම් සමායන සිතල් දුන්නා කියලා තිබුණේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඔවුන්ගේ කරුණාවෙන් මෙන්න මේ කතාව දේශනා කළා නැත්නම් දේශනා කරන්නේ නැහැ වගේ ඔවුන්ට පිට වෙන නිසා. දුක් සමාලයේ ඔබ හිතන්නේ ගල් 500 හඬදලකු කියන හඬදලු. ස්වාමීනි ගල් 500 නෙවෙයි ගල් ලක්ෂයකට වඩා කියන හඬ විශාලයි කියලා. දුක්සේ දිනක් වුණ ආත්මා කියනවල වෙලක් මැද පිදුරු කුටියකට වැඩ හිටියේ. ඒ කුඹුරයිනේ කුඹුරේ ගොල්මාන් දෙක ගොවිය දෙන්නේ සීතල වෙලාවේ කෙන කුඹුරලා ඒ ගොවිය දෙන්න ගොරන් හතර දෙන එතන මැරුණා. මම කුටි වැඩෙන කිය භාවනා කරමින් විශේෂයෙන්ම මේ කතාව කියන්නේ සමාපත්ති සුවේට සම්බන්ධ මේ තමයි කතාවේ ඥානන්සේ කියන ගාන දිලා තියෙන්නේ. මේ සෙගතු අය නිසා බුදුරජාණන් වහන්සේව පින්වත් කියයි කියලා. ඇයි ස්වාමීන් වහන්සේ ලැබුණා දෙහෙම ගා කියන ගාන මේ ගොනු හතර දෙනකු මිනිසු දෙන්නෙකු මැරිලා ප්‍රවාහන ලැබුණා දැක්කට මට යන්නේ ප්‍රවාහ සිතාලු පිටි නෑ මම නිදාගෙන මේ හිටි එදා ගන්නේ අවදී ඉඳලා මේ තරම් සද්දයක් ඇහුනේ නැත්තම් මේ ඉසිවරු මොනතරම් සිහියේ මොනතරම් සමාධි සෝයකින් සාන්ත විරණේ ඉඳලා තියෙනවද කියලා ඒකට මට වැළල පිටත් වෙනවා එහෙමයි. ඒ කතාව වලින් පස්සේ කුක්කුස්ස බල්ල කියනවා ස්වාමීනි ආලාර කාලයන් ගැන මගේ මෙයම් සැදැහැත් මොනද ඒ සැදැහැ වතුරේ පාක් කරලා හැදියා ගම් දීලි පාක් කරලා හැදියා කුලගේ පාක් කරලා හැදියා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට පිළිවෙන්නේ අලබට මම තථාගත සම්මා සම්බුද්ධ වහන්සේ සරණ යනවා ඒ සද්ධර්මයේද මහා සංඝරත්නයේ සරණ යනවා පෙරුවන් සද්ධාය. එසේම රන්වන් පැහැති වටිනා වස්ත්‍ර දෙකක් අරගෙන ඒ වස්ත්‍ර දෙක බුදුරජාණන් වහන්සේට පූජා කරන අතර බුදුරජාණන් වහන්සේ මතක් කළා ප්‍රකෘස්සේ එකක් මේ ආනන්දට පූජා කරන්න එකක් මට පූජා කරන්න. අවුරුදු 25ක්ම සේවනල වගේ කයින් සිතින් වචනෙන් දෙහිකට නැතුව උපස්ථාන කරන අග්‍රෝපස්ථායක ආනන්ද ස්වාමීන් වහන්සේ වරයක් අරගෙන තිබුණා බුදුරජාණන් වහන්සේ ලැබෙන සිවුරු කිසිවක් මට දෙන්න එපා කියලා. ඒ ලෝක විඳාවේ ගැලවි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ අවසාන දවසේ ජීවිතයේ එක්ම යක් පූජාවක් කරලා ලැබුණේ. ඒ නිසා අවසාන දවසේ ආනන්ද ස්වාමීන් වහන්සේට පූජාවක් කරන්න ඕන පෑකම් දෙන්න ඕන කියන අදහසින් තමයි ඒ සිවුර පූජා කරන්න කියලා කිව්වේ. එතෙම කුක්කුස්ස මල්ලයන්ට බුදුරජාණන් වහන්සේට සිවරක් පූජා කිරීමෙන් බුද්ධ පූජා පිනත් ආනන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු සංඝරත්නයට පූජා කළා වෙනවා. එසේ පූජා කිරීමේ සංඝ පූජා පිනත් කියන බුද්ධ පූජා සංඝ පූජා කියන අප්‍රමාණ තින්කම් දෙකක් කරගෙනයි එසේ දේශනා කළේ. එසේ ලබාගත් සිවුර වල එකක් අදණයක් විදිහට බුදුරජාණන් වහන්සේ දැන්දුවා. අනේ සිවුර පෙරේවා පොළොවල ඉන්න වෙලාවේ ගිනිගෙන අවසන් වෙච්ච දරවල අඟුරුවල පැහැය. පද අතු පාට වගේ පාට ඒ දම් පාට දුරු පැහැය. දිවිසන පැහැය. මේ බුදු සිරුරේ මිහි දෙන්න පටන් ගත්තා. ප්‍රාණ ස්වාමීන් වහන්සේ කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ හරිම ආශ්චර්ය හරිම ලස්සනයි. අද බුදුරජාණන් වහන්සේ කය හරිම ප්‍රභාස්වරයි කියලා. තව බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දේ කියන තමයි. යම් දිනයකදී තථාගත බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙස් දුරු කරලා ලෝතුරා බුදු වෙනවනම් එදා සතරින් සදහටම සමුගෙන පිරිනිවන් පාඩම ඒ දින දෙකේදීම තථාගතයන් වහන්සේගේ ලේ ධාතු ඉතාම පිරිසිදුයි. ඒක හේතුව තථාගතයන් වහන්සේ දින දෙකේදී සියලු සමාපත්තීන්ට සමාදිනවා. ඒ සියලු සමාපත්තිය සමාදින නිසා බුදුකය ඉතාම ඒ නිසා තමයි ආනන්ද මේ වගේ රැස් වීදී අද තථාගතයන් වහන්සේ පිරිනිවන් පානදව. එසේ වානන්ද ඔබ චුන්ද කර්මාලයන්ට මතක් කරන්න ඔබේ දාණය වළඳලා එයින් ගෙටවිලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන්ට ආවයි කියලා හිතන්න එපා. ඔබ කරගත් විශාල තීකම යම් දිනේක සුජාතාවන් ලෞතර බුදුන දවස දාණයක් පූජ කළාද
ඒ ධර්මය පිරිනිවන් පාන දවස ඔබ දානයක් පුච්චලා ඒ ධර්මය මේ දාන දෙක තරම් දාණය සම්මා සම්බුත් සසුනේම ඇත්තේ නැහැ ඒ අග්‍ර දාන දෙකයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ හේතුව සියලු සමාපත්තීන්ට ඒ නැදකේදී සමවදින නිසා තමයි ඒ දාන දෙක අග්‍ර දාන බවට පත් වෙන්නේ ඉතින් මේ විදිහට දේශනා කළ බුදුරජාණන් වහන්සේ ටිකෙන් ටික අවතාරාන්සේ වැඩම කළා අවසානයේදී කුසිනාරාමවර උපවර්තන සල්පණයට වැඩම කළා එහි ආනන්ද ස්වාමීන් වහන්සේ මතක් කළා වටේට තීසලා නැගෙන්නට බාලා පරියන්ක යාසනයේක අවසාන පිරිනිවන් මංචකය පනවන්නට සල්ගස් දෙකක් අතර පිරිනිවන් මංචකය පැනවීමට පස්සේ බුදුරජාණන් වහන්සේ දයාවත නොනගිරලා සංඥාවෙන් සරති වදාළා සතපුණ අවස්ථාවේදී මතක් කළා ආනන්ද ස්වාමීන් වහන්සේ ආනන්ද ඔබ ගිහිල්ලා මල් රජවරුන්ට යුව රජවරුන්ට විසවරුන්ට මතක් කරන්න ලෞතරා බුදුරජාණන් වහන්සේ නිරවරට වැඩම කළා සල්වණේ වැඩ ඉන්නවා අද අලියම කාලේ බුදුරජාණන් වහන්සේ තුන් ලෝයේ සමගන පිරිනිවන් පානවා කියලා මතක් කරගන්නවා ඉතින් මතක් කරන්නේ කොහොමද පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ගිහිල්ලා අර රජවරුන්ට අදිවිසෝරුන්ට මතක් කළා ඒ ඇත්ත බොහොම දුකටපත් වෙලා අඬමින් නැලපෙමින් දුවගෙන ආවා උතාර සම්මා සම්බුදුරජාණන් වහන්සේ වමින් ඒ අතර අර සල්ගස්සල අතරට සල් මල් පිපිලා ඒ මල් ගුරු කය මත රැටෙමින් රේණු පතිත වෙමින් බුදුරජාණන් වහන්සේට පූජා පවත්වනවා එසේ මහත්සේ දිවිවරු දීර්ඝ මල් වලින් දිව සුගන්ධයෙන් විසරුවමින් බුදුරජාණන් වහන්සේට පූජා බුදුරජාණන් වහන්සේ දේශනා කළ බලන ආනන්ද මේ සල් ගස් වල අතරට සල් මල් පිපිලා ඒ මල් රේණු තුරු කයට පතිත වෙමින් මට පූජා පවත්වනවා ආස දෙවියෝ දිව්‍ය තූරේ වාදනයේ දිව්‍ය සුගන්ධයේ දිව්‍ය මල් වලින් මට සුභෝචා පවත්වනවා දිව මදනාමලින් පූජා පවත්වනවා ඒ ආනන්ද මේ පූජා ප්‍රවැත්ති මේ පමණ මට පූජා කළා වෙන්නේ නැහැ යම් ශ්‍රාවකේ මා දේශනා කළ සීල සමාධි ප්‍රඥා නිවන් මඟ වැළැවීම පිළිපදිනවා නම් ඒ ධර්මය අවබෝධ කර උත්සාහ කරනවා සීල රකින්නම නම් භාවනා වඩනවා නම් එතේ ප්‍රතිපත්ති රකින්නා වූ කෙනාම මට අග්‍ර පූජාව කරනවා අග්‍ර සැලකීම කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ නිසා ශ්‍රාවකී කළ යුත්තේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය පිළිපැදීමයි ඒ වගේම බුදු පූජාව බෝධි පූජාව තථාගත බුදුගුණ සීකරමින් සිදු කළ යුතුයි හැබැයි ප්‍රතිපත්තිය පිළිගන්නේ නැතුව ආමිස පූජාව විතරක් කරන අයට ඒ ධර්මයේ පිළි ලබන්න පුළුවන් තමයි එච්චර නෑ ඒ ආනිසංස අඩු වෙනවා නිවන් මඟ ගමන් කරන්න ඇති නිසා ඉතින් බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වුණේම ශ්‍රාවකයෝ නිවන් මඟ ගමන් කරයි කියන එකයි නිදේශනාවේ උන්වහන්සේවල් කළේ ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ වසන ස්වාමීනි තථාගත බුදුරජාණන් වහන්සේ කය කොයි විදිහට අපි පූජා කරන්න ඕන ආදරණය කරන්නද ඕන කියලා එවල බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද ඔබට බොහෝ කටයුතු තියෙනවා ඔබ තාම රහත් වෙන්නේ නැහැ ඒ නිසා ඔබ ඒක ගැන සිහියු කරන්න මා ගැන පැහැදුණෝ රජවරු ඒ දී කරයි ඒ රජවරු කොහොමද ස්වාමීනි පූජා කරන්න ඕන බුදුරජාණන් වහන්සේට පූජා කරන්නේ විදි රජ කෙනෙක්ට කරන ආකාරය ඒ කියන්නේ ඒ කය මුලින් පටපිලියෙන් ඔතන සුවඳ කැණින් දානවා දවල් කම් පුළුන් වලින් මතක පටපිලියෙන් මතන ඒ විදියට 500 වතාවක් කම් පුළුන් සහ පටපිලිය මතල සුවඳ කැණින් නහවල රන් දෙනක දැන්පත් කරලා සියලුම වරගේ සුවඳ දරේනු චිතකේ ගණන්වා ආදාහණය කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ආදාහණය කරන ආකාරයක් දේශනා කළා එසේම චෛත්‍ය ගොඩනැගලා පූජා පවත්වන සුදුසු පුද්ගලයන් හතර දෙනෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කළ චෛත්‍ය ස්තූප ගොඩනැගලා වැඩලා පින් කරගන්න සමත් බුදුරජාණන් වහන්සේගේ ධාතු මෙදන් කරලා පසේ බුදුරජාණන් වහන්සේගේ ධාතු මෙදන් කළා මහරහතන් වහන්සේගේ ධාතු මෙදන් කළා මේ බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතු චෛත්‍යය අතිවන්දනා කරා මේ අනන්ත ගුණ ඇති බුදුරජාණන් වහන්සේට අපි වඳින්නේ කියලා යම් කෙනෙක් වඳිනවා නම් පුදනවා නම්
මේ පසේ බුදුරජාණන් වහන්සේ කෙලෙසුන් නැති කරපු මේ රහතන් වහන්සේ දෙහිමයි එසේ වුවත් රහතන් වහන්සේගේ පසේ බුදුරජාණන් වහන්සේ කයිත්තර ගැනීමන ඒ විදිහට සුදුසුකම් ගන්න පුළුවන්. ධාර්මික ලෝපාලනය කළ සත් විදිරජතුමාගේ භස්මාවශේෂ දැන්පත් කළා. ගොඩනැගෙන චෛත්‍ය මිනිස්සු වඳිනවා. මේ දැහැමිසේ රට පාලනය කළ අපේ රජතුමාගේ චෛත්‍යයයි කියලා ඉන්න සුදුසුකම් පාලනය කරනවා. චෛත්‍ය වන්දනාවේ යන යම් කිසි සැදැහැතියේ අතරමඟදී දරුණත් ඒ හැම දිනම සුගතියට යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එසේ මානස ස්වාමීන් වහන්සේ වදාළ ස්වාමී අදීපස්ස අපට දරු භාවනීය වූ චිත්ත භාවනා වැඩ රහතුන් වහන්සේලා ලකින් ලැබෙන්නේ නැහැ. ඇයි මේ බුදුරජාණන් වහන්සේ දැන් නැති නිසා ඒ දරු භාවනීය රහතුන් වහන්සේලා වඩන කරන්නේ ආනන්ද එහෙම කියන්නේපා. බුදුරජාණන් වහන්සේ නැහැ කියලා නැහැ. ඒ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ යම් තැනකදී මෞපසෙන් බිහි වුණාද? තෙරුවන් බිහි සල්වන්නේ. බුදුරජාණන් වහන්සේ දැසින් නැත්තා වගේම සැරයක් කළ උතරේ වල ධර්ම සංවේගය ඇති කරගෙන වඳින්න පින් රැස් කරගන්න බුදුරජාණන් වහන්සේ දකින්න යන සූසු තැන ඒ තමයි උපන් ස්ථානය. එසේම සම්මා සම්බුදුරජාණන් වහන්සේ සපරිවාර මාර්ග පරාජය කරමින් කතා කරන වලින් ඒස එහෙම එනකොට උන්වහන්සේගේ වැඩවලදී නම
උන්වහන්සේ අවුරුදු 45ක්ම අපිට දහම් දෙස්සෝ. දැන්වත් උන්වහන්සේට ජීවිතයක් ගන්න දෙන්න කියලා. ඒ තුන් පාරක් නිල්වයන දෙන්න අම්මට ගැළුවක් දී. තුන් පාරම අවසර දුන් නැති තර බුදුරජාණන් වහන්සේට ඇහිලායි කතාව දදාලා ආනන්ද සුභද්ද දෙන්න දෙයි. සුභද්ද ඇහිලායි මාව වේසට පත් කරන්න මාකට තරණ කරන්න නෙවෙයි. ඔහු වහාම දැනුනේ අවබෝධ කර ගන්නවා. ඒ නිසා උට එන්න දෙන්න. අපි අවසර ලැබුණ හරිම සතුටින් ගිහිල් වන්දනා කළා. ඒවසාමී මේ ශාසනයේ තියෙන ප්‍රතිපදාව අයි ශාසන වල තියෙන ප්‍රතිපදාව සියල්ල එකයි කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා අහසේ පාසතහන් නැහැ වගේ බාහිර ශාසන වල ශ්‍රමණය නැහැ කියලා. ඒ කියන්නේ මාර්ගඵලලාභිය බුදුසසුනේ පිට නැහැ අහසේ කිය සතහන් නැති වගේ. ඒසා මේ ශාසනය පමණයි පළවෙනි ශ්‍රමණය, දෙවනි ශ්‍රමණය, තුන්වෙනි ශ්‍රමණය, සතරවන ශ්‍රමණය. පව සමණය කරන ආයතන තියෙන ශ්‍රමණය. ඒ ශ්‍රමණයේ බුද්ධ ශාසනයේ විතරයි සෝවාන් සතරදාගාමි අනාගාමි අරිහත් කියන සම්මණයන් හතර දෙක. ඒසා මේ තමයි තම ප්‍රතිපදාව කියන දහම් දෙසොම ඔව වැදලා දුව ස්වාමීන් මට එන දෙවිද ලබා දෙන්න බව උපසම්පදා කරා. බුදුරජාණන් වහන්සේ පැවරු ආනන්ද ස්වාමීන් වහන්සේට මේ සුභද්දයන් ඉසකෙස් ඉවත් කරලා සිවුරු පොරවාගෙන එන්න කියලා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ පැත්තට එක්කගෙන ගිහිල්ලා ඉසකෙස් ඉවත් කරලා සිවුරු පොරවාගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ වන්දනා කරලා තිසරණ සමාදන්ව තිසරණ සමාදානයේ උපසම්පදා තිබුණේ කාලේ යාම තිසරණ සමාදානයේ උපසම්පදා වුණා. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ අවසාන වරටම අවසානයේම පැවිදි වෙච්ච උපසම්පදායේ ස්වාමීන් වහන්සේ තමයි තින් ඇටි සුබද්ද ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ පමා වුණේ ඉවලම කමඨහන් ඉල්ලගත්තා. ඒ කමඨහන් අර මඩාලේ හිටියේ නෑ. බුදුරජාණන් පිළිනවන් බාන ඊට කලින් මම කොහොමරි රහත් වෙන්න ඕන කියලා උන්වහන්සේ ඒ උයනම කෙලවරක මේ සක්මණේට ගිහිල්ලා සක්මණේ පියවර දෙක තුනක් සක්මන් කරද්දී සියලු කෙලෙස්ුන්ගෙන් මිදලා අරිහත්ත්වයේ අමාරවම සාක්ෂාත් අර හැල් පූජාවේ අවසන් කොටස පූජාව කරපු නිසා තමයි කොණ්ඩයි ස්වාමීන් වහන්සේ මුලින් රහත් වුණා. මුල් කොටස දීලා මේ මල්ලි එයා අන්තිම කොටස දීපු නිසා අන්තිමටමයි රහත් වුණේ මේ ශාසනය. ඒ උන්වහන්සේ රහත් වුණා. මේ සම්බුදු සසුනේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කලෙ රහත් වූ අවසාන ශ්‍රාවකයා තමයි සුබද්ද මහ රහතන් වහන්සේ. අබද්ද සුබද්ද නෙවෙයි. ඒ අබද්ද සුබද්ද නෙවෙයි. එයයි මේ වයසට ගිහිල්ලා වහන වෙච්ච කර්ණදැමියේ එයා කර්ණදැමී කම් කරලා අහරගත්ත දානේ කැඳ පූජාවක් හැදුවා. අලාරමික දෙයක් නිසා බුදුරජාණන් වහන්සේ කැඳටික මිසි කරන්නේ ඒ තරහයි වෙච්ච නිසා තමයි ඔය මහා ශ්‍රමණේ අපි නිදහස් වුණා. දැන් මේක කැපයි අද කැපයි මේක අතපයි කියන කෙනේ දැන් අපි ඉන්දියාවේ අපිට දැන් ඉන්නට පුළුවන් කියලා කිව්වේ අර තරහ නිසා. ඒ නිසා ධර්ම සංවේගය තුළයි කාශ්‍යප රහතන් වහන්සේ පළවෙනි ධර්ම සංගායනාව එනම් මේ දෙදෙනා පටල ගන්න කවකද ගන්න එපා. මේ කියන සුභද්ද රහතන් වහන්සේ උතුම් භික්ෂුවක් උන්වහන්සේ රහත් වුණු කෙනේ අබද්ද සුභද්දට දැන දරම මේ රහත් උනේ මේ අබද්ද වෙලාම යන්න ඕන තැන් වලට යන්නේ නැති මොකද කියනවා කියපු කෙනෙක් නිසා. ඉතින් මේ ශ්‍රාවකය රහත් කරලා බුදුරජාණන් වහන්සේ දැන් ශ්‍රාවකයා කිසි කෙනෙක්ට ධර්මය පිළිබඳව තථාගතයන් වහන්සේ ගැන හෝ ශාසනය ගැන හෝ සැකයක් තියෙනවා නම් ඒ සැක දැම්ම අතර කරුණ කීපයක් මතක් කළා. කුද්දාන බුද්ධක ශික්ෂාව වෙනස් කරගන්නේ කියලා. හැබැයි කුද්දාන බුද්ධක ශික්ෂාව කුමක්ද කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ ඉවසුවේ නැති නිසා ඒව ශික්ෂාවක් දැන් නැහැ. ඒක නිසා අහුවනම් දැනගන්න තිබුණාමයි. එතෙන්දී බුදුරජාණන් වහන්සේ බුද්ධාන බුද්ධක සිකපදයක් ගැන කිව්වේ මගේ ශ්‍රාවකයෝ දී තිබෙන තුරාවට මාගේ ශික්ෂාවට බින්දින්නේ නැහැ. හැබැයි යම් ශ්‍රාවකයෙක් එහෙම ඕනද දන්නේ නැහැ මේවා වෙනස් කරගන්න. ඒ කියන්නේ තාත්තරින් මැරෙන්නම් කියලා ළමයි කියන උඹලට ඕන දේපර ටික විකුණන්න කියලා. ඉතින් ළමයි එක විකුණන්න ලෑස්තිද කියලා තමයි තාත්තා අහන්නේ. ළමයි කෝ තා විකුණමු කියලා තාත්තා දරන්නේ මේ ළමයි මම නැතුණා මේක විකුණන්න. අනේක දැනගන්න වගේ තමයි බුදුරජාණන් වහන්සේ තෝරන්නේ ශාසනය වනසයිද කියලා. මම මෙහෙම ටිකක් විහිල් කරන්න පුළුවන් කොහොම අනිත් අය අපිට කොහෙන්ද විහිල් කරන්න කියලා අහයි කියලා. ඇරුවේ නැහැනේ. ඒ කියන්නේ අඩුම ශ්‍රාවකයා ආනන්ද ස්වාමීන් වහන්සේ සෝවාන්, වැඩිම ශ්‍රාවකයා රහත්.
කිසි කෙනෙක් පුතත් දෙනයි මේකේ. ඒ වගේම නිවිල් කරගන්න ඕන පාපී භික්ෂුන් විදියෙත් නැහැ. ඒස උන්නාසල නිවිල් කරන්නේ නෙවෙයි තව වැඩියෙන් ලකින්න තියෙන තරමට කැමති නිසායි ඒ ස්වාමීන් වහන්සේ ලැබුවේවත් නැහැ මොකද්ද බුද්ධාන බුද්ධක අර අද ඉන්න අධහන් කාමී අස්වද්දාවන්ත භික්ෂුන් තමයි මෙවක් කර කියලා බුද්ධාන බුද්ධක එයාලට ඕන ඕන ශික්ෂා පරිතර අයින් කරගෙන මේ වැඩ කරගෙන යනවා. එහෙම අයින් කරන්න බෑ කිසිම ශික්ෂාවලිය. සියලු ශික්ෂාව දැකිය යුතුයි කියලා පාලින් ධර්ම සංගායනාවේදී ඒ නිසාම ආනන්ද ස්වාමීන් වහන්සේ දෝෂිකුත් ආගල කුද්දාන බුද්ධක ඇයි එහෙම වෙන්නේ නැත්තේ? නමුත් එහෙම වෙන්නේ නැහැ නේද? කරන්න දෙයක් නැහැ. ඒ නිසා ඒක නිශ්චය කරන දෙයක් නිසාම කාශ්‍යප ස්වාමීන් වහන්සේ සංඝ ජම්පියත් කියලා අනකලා අදින් පසු පරමෝස්තික බල සියලු රැකිය යුතුයි අලුස්තික බල නොපැනෙන්නේ යුතුයි කියලා. අන්න ඒ නිසා ඒ සියලු සික පදරකින්න ඕන උන්නාන්සේ පතාලුට යනාන්සේ ශ්‍රාවක විමසල දරුවා අන්තිම මොහොතවත් මේ වෙනස් කරන්න බලයි කිය. ඒ වෙනස් කරන්න බැරි නෑ. ඒ සංගමයට සාදු කියලා අපි නමස්කාර කරනවා. එසේ උන්නාන්සේ දේශනා කළ චොන්ද චන්න තෙරුන්ට බ්‍රහ්ම දණ්ඩණය පනවන්න කියලා. කවුරු කතා කරන්න එපා වගේ ඉන්නේ නතුරු. අවසාන දේශනා කළ සැකයක් තියන අහන්න කියලා කවුරුවත් සැක තිබුණේ නෑ. කවුරුත් දැනුවේ එකෙනින් ආලෙරණ යාළුවෙක් මාර්ගින්ම ආන්නකෝ ඒ කිසි කෙනෙක් ඉදිරිපත් වුනේ නැහැ. ආනන්ද ස්වාමීන් වහන්සේ උදා මනවානේ ස්වාමීන් වහන්සේ සාදු සාදු කොච්චර වටනද කිසිම ශ්‍රාවකයෙකුට මේ සසුනේ සැකයක් නැහැ. ආනන්දේකම තමයි අනුම විශ්වසෝතා පන්න වැඩි කිසෝරහත් එය සැක තරණය කරුවා සැක නැහැ කිව්වා. එසේම අවසානයේදී බුදුරජාණන් වහන්සේ අවසාන බුද්ධ වචන දේශනා මහරණි මා අවසාන වශයෙන් ඔබ අපතන හඳදාන ජීවිත ව්‍යාන්තයාවෝ වය ධම්මා සංකාර අපපමාදේන සම්පාදිත මහරණි අවසාන වශයෙන් බව අපතනවා අටගත් සියලු දේම නැසෙන සුළුයි නොපමාවල ගෙවන් දෙන්න කටයුතු කරත්වා කියලා ඒ මහා කරුණාවෙන් දහම් දෙසු පන්සාලි සසල් දහම් දෙසු බුදුගේ මෝසනල තියාගත්තා. මහා කරුණාව කරාගිය පස්තයිස්නා නෙක් සංගල තියාගත්තා. බුදු කයනි සොල්මන් වුණා. නිසල්මණි පළවෙනි ධ්‍යානෙ සම්මදුණා. දෙවෙනි ධ්‍යානෙ සම්මදුණා. තුන්වෙනි සතරවෙනි ධ්‍යාන වලට සම්මදුණා. අරූප ධ්‍යාන හතරටම සම්මදිලා ඉන්නේ සිටිමින් නීව සංඥා නාසඤ්ඤාය දෙකේ සිටිමින් නිරෝධ සමාපත්තියට පත් වුණා. නිරෝධ සමාපත්තියට පත් වුණාට පස්සේ බුදුගය බුදුකය ගල් ගැවඩක නිසල වුණා. ආනන්ද ස්වාමීන් වහන්සේ 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 බුදුරජාණන් වහන්සේ කිරිනවන් තෑවද බුදුරජාණන් වහන්සේ කිරිනවන් තෑවාද කියලා. අනුර ස්වාමීන් වහන්සේ තේ සමාපත්තිය මෙණී කරගෙන ඊට පස්සේ උන්වහන්සේ මතක් කළ නිවැරදි සෝලික අග්‍රණීස ආනන්දේ නෑ තාම පිළිවන් තෑවේ තථාගතයන් වහන්සේ නිරෝධ සමාපත්තිය නෙමෙයි ඉන්නේ කියලා. තෑවද නිරෝධ සමාපත්තිය නැගී සිටිනේ අරූප ධ්‍යාන එකින් එක නැගී ඉඳලා රූප ධ්‍යාන වලින් නැගී ඉඳලා අයිමත් පළවෙනි ධ්‍යාන සම්බඳුණා. ඒෙන් නැගී සිටින දෙවෙනි ධ්‍යානෙට, ඒෙන් නැගී සිටින තෙවන ධ්‍යානෙට, ඒෙන් නැගී සිටීමේ සතරවෙනි ධ්‍යානෙ සම්බඳිලා සතරවෙනි ධ්‍යානෙ සම්බඳිනවා සමගම තුන් ලෝකෙ මෙලිය කර මිනි පහනක් නිවි යන්නාසේ ලෞතර බුදුරජාණන් වහන්සේ සදහට තිබුණා. තවත් කොහෙවත් ඉපදෙන්නේ නැහැ. සසර ගමනක් නැහැ. ලෙඩවීමක් නැහැ, වයසට යාමක් නැහැ, ඇඩීමක් නැහැ, වැළපීමක් නැහැ, මරණයක් නැහැ. ඒ නිසා ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස් සියලු දුක්ඛ ස්කන්ධයන්ගේ බුදු කයෙන් නිදහස් සුණු දවස නිසා එය පිරිනිවන් මංගල්‍යය කියලා කියනවා. සාදු. එසා අපට ලබන්න බැරි මේ මංගල්‍යය බුදුරජාණන් වහන්සේ ලබා ගත්තා. සතරදයන් වහන්සේ තවත් කිසිම දුකක් පීඩාවක් මේ සසරේ ලබන්නේ නැහැ. කොහෙවත් ඇත්තේ නැහැ. උන්වහන්සේගේ ජීවිත ගමන, අපරිමාණ සසරින් නම් පැවතා ගමන, බුදු ජීවිතයේ එතනින් අවසන් වෙනවා. කර්ම පරම්පරාව එතනින් අවසන් වෙනවා. නමුත් අර ආනන්ද බුදු ගුණේ අවබෝධ ඥානේ මහ කරුණාවේ ලෝණ දේශනා කොට වදාළ 80,000 මේ ගාම්භීර සද්ධර්මය තවමත් ජීවමානයි. ඒ ධර්මයේ එක දහම් කොටසක් වලව පවතින අතර බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුලින් ජීවමාන යෝ ධම්මං පස්සති සෝ මං පස්සති ධර්මයේ දකින්න මා දකින්නේ. ඒ නිසා අපි ධර්මයේ දැකීමෙන්ම බුදුරජාණන් වහන්සේ දැකිය යුතුයි. එසේ අපට ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේ පෙනේවා කියලා තමයි. එසේ
මනුෂ්‍යයෙක් එතකොට එකතු වෙන්නේ නැහැ. පින් ඇති
आयुरारोग्य संपत्ति संघ संपत्ति में अटो